ලක්තරන පුවතකට එහා කී රටගෙන කැකුමක් මර්ධනය කියන එකම නීත්‍යානුකූල දෙයක් නෙවෙයි මර්ධනය කියලා කියන්නේ නීති විරෝධී දෙයක් මොකද රටක ප්‍රජාතන්ත්‍රවාදී රටක නීතිය ක්‍රියාත්මක කරන්න ඕන නීතියට අනුව එහෙම නැතුව තම තමන්ගේ පොත්පත්වල තමන් හදාගන්න පුද්ගලික පොත්පත්වල මර්ධනය කියන දේ ක්‍රියාකාරී වෙනවා නම් ඒක නීතියට අනුව සිද්ධ වෙනවා හෝ එහෙම නැත්නම් නීත්‍යානුකූල දෙයක් කියලා අපිට කියන්න බෑ මොකද මර්ධනය කියන දේම අරගලයක හරි වෙනම ඕනම දෙයක හරි කකර අපරාධයක හරි මර්ධනය තියෙන විදිහක් නැහැ ඒක නීතිය ක්‍රියාත්මක වීම තියෙන්න පුළුවන් නමුත් මර්ධනය කියන දේ තුලම තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් විනාශ කිරීමක් උල්ලංඝනය කිරීමක් අපි දන්නවා මේ අරගලය සම්බන්ධ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් පහුගිය කාලේ පුරා අත්අඩංගුවට ගැනීම කරා පොලිස් වලට කැඳවීම කරනු ලැබුවා ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කිරීම කරා අධිකරණට ඉදිරිපත් කළ රිමාන්ඩ් බන්ධනාගාරගත කළා ඒ වගේම අපදීම් වලට විශාල වශයෙන් පොලිසිය විරුද්ධ වීම පහුගිය කාලේ පුරා අපි අද වෙනකනුත් දකිනවා ඒ වගේම අපි දන්නවා මේ රටේ පාලකයා ඉතාමත් බියටපත් වෙලා අර බියසුරුභාවයේ උපරිමයටපත් වෙලා ආරක්ෂක කලාප එහෙම නැත්නම් ආරක්ෂක ප්‍රදේශ විදියට නම් කර ගැනීමක් කරලා තියෙනවා ඒකත් රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වලට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණේ පටහැනි ඒ වගේම රහස් පනතක් තියෙනවා ලංකාවේ රහස් පනත කියන එකටත් පටහැනි මේ ආකාරයේ ප්‍රදේශ නම් කිරීම තුල මොකද අපි දන්නවා මේ රටේ යුද්ධයක් නැහැ මේ රටේ වෙනත් ආකාරයේ සිවිල් අරගල නැහැ ඒ සිවිල් ව්‍යසන නැහැ එවැනි තත්ත්වයක් තුල මොකක්ද මේ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ගොනු කරලා තියෙන එහෙම නැත්නම් ඒ ප්‍රදේශ නම් කිරීම කරලා තියෙන්නේ මර්ධනය කියන දේ පදනම් කරගත්ත ගේ කියන එක තමයි අපිට පැහැදිලිව තියෙන්නේ මොකද මෙතන තියෙන්නේ ජනතාව ආරක්ෂා කරන්න තමයි ওই සියලුම පනත් අනපනත් තියෙන්නේ නමුත් මෙතනදී සිද්ධ වෙන්නේ ජනතාව නෙවෙයි මෙරටේ පාලකයන්ට එහෙම නැත්නම් කෛරාටික කපටි පාලකයන්ට ආරක්ෂා වෙන්න මහජනතාවගෙන් ආරක්ෂා වෙන්න තමයි ඔහු මේ ආකාරයේ අනපනත් ඇති කරලා තියෙන්නේ විශේෂයෙන් මම කියන්න කැමතියි අපි දැක්ක පහුගිය කාලේ පුරා අරගලවලට යම් සම්බන්ධතාවයන් තියෙනවා කියලා විවිධාකාරයේ වීඩියෝ නරබලා ඒ වගේම යම් යම් පුද්ගලයන්ට චෝදනා කරලා අධිකරණවලට සහ පොලිසියවලට කැඳවීමක් කරා අර අපි කියනවා මේ කතාවට ජනවහරේ කියනවා කොට්ටෝරුවා මේ කෙහෙල් ගහ මේ කොටලා කොටලා ගස්වලට කොටලා අවසානයේ කෙහෙල් ගහට කොටන වෙලාවක් එනවා අන්න ඒ වෙලාවට හොට පැටලෙනවා කියලා දැන් ඒ වගේ සිදුවීමක් පුද්ගලිකව මාත් මේ වෙලාවේ අත්දකින්නවා සහ අත්දැකීමක් තියෙනවා මට මේ වෙලාවේ මොකද හේතුව අපි දන්නවා මේ මිනිසුන්ට පොලිසියකින් කැඳවීමක් කරන්න පුළුවන් සිතාසියක් හරි නොටිසියක් හරි බාර දීලා කැඳවීමක් කරන්නට පුළුවන් ඒ කැඳවීම තුල සත්භාවයේ යම් වරදක් සම්බන්ධයෙන් අනාවරණය වෙලා තියෙනවා නම් ඒ වරද සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගන්න හරි කටයුත්තක් කරන්නට පොලිසියට එන්න කියන්නට පුළුවන් ඊටාම හාස්‍යජනක සිදුවීම තමයි මම මේක දැක්කේ සමාජ මාධ්‍යවල සහ ඒ ඒ පුද්ගලයන් ඒ තුලත් කරපු නාමාවලිය හිටපු තවත් පුද්ගලයන්ගෙන් තමයි මම මේ තොරතුරු දැනගත්තේ මගේ නම පාවිච්චි කරලා මගේ නම භාවිතා කරලා පළවෙනි වග උත්තරකාරයෙක් විදිහට සටහන් කරලා යොමු කරනවා මේ මේ කොටුව පොලිසිය ස්ථානාධිපතිවරයා යොමු කරන ලස්සන හාස්‍යජනක දැන්වීම මේ දැන්වීමෙන් කියන්නේ ඔබගේ පොලිස් වසමේට ආයේති මෙන්න මේ පුද්ගලයාව දැනුම් දීමක් කරලා පොලිස් ස්ථානයට යොමු කරන්න කියලා. මොකද්ද මේ දැන්වීමේ තියෙන්නේ අප පොලිස් වසමේ කියන්නේ මේ කොටුව පොලිස් බල ප්‍රදේශයේ 2022 9/15 වෙනි දින නීති විරෝධී රැස්වීමක සමාජිකවම සිටමින් මහජන පීඩාවක් සිදු කිරීමට 77(1) සහ ලංකා දණ්ඩීගි සංග්‍රහයේ 140 යන වැරදි සිදු කිරීම පිළිබඳ විමර්ශනයක් සම්බන්ධ කරුණු අනාවරණය කර ගැනීම පිණිස ප්‍රකාශයක් ලබා ගන්න පැමිණෙන්න කියලා දක්වනවා. මේ කොලේ සඳහන් කළ තියෙන පළවෙනි වග උත්තරකාරයාට තමයි මගේ නම දක්වලා තියෙන්නේ. හැබැයි අවාසනාවකට කියන්නේ මගේ ලිපිනේ නම් වැරදි. පොටු ඔයසි මහත්තයාට නම නම් හොයා ගන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි ලිපිනේ නම් හොයා ගන්න බැරි වෙලා තියෙනවා. එකයි මම කිව්වේ මේ කොට්ටෝරුවා කොට්ලා කොට්ලා කෙහෙල් ගහට කොටනකොට හොට පැටලෙනවා කියලා. හේතුව මේ 9 වෙනි මාසේ 15 මේ දක්වපු මේ නීති විරෝධී රැස්වීමක හෝ මේ කොළඹාස රැස්වීමක මම කුමන රැස්වීමකද හිටියේ කියන එක කොටුව ඔයසි මහත්තයා දැන් ඔප්පු කරන්න වෙනවා. මොකද මම මේ අවස්ථාවේ හිටියේ කොළඹින් බැහැර ප්‍රදේශයක. ඒ සඳහා මට පැහැදිලි සාක්ෂි තියෙනවා. ඒ වගේම ඒකට පැහැදිලිව අධිකරණමේ සාක්ෂි පවා මා සතුව තියෙනවා. ඒතොර මම එහෙම 9/15 ඒ වගේ ප්‍රදේශයක ඉදිද්දි කොහොමද මේ කොටු ඔයසි මහත්තයාගේ බල ප්‍රදේශයේ තිබුණු නීති විරෝධී රැස්වීමක සමාජිකත්වයේ අරගෙන මහජන පීඩාවක් කරේ කියන එක කොටු ඔයසි මහත්තයා පැහැදිලි කරන්න සිද්ධ වෙනවා මාව කැඳවන්න කලින්.
මට තාම මේ සිතාසියක් ලැබිලා නැහැ. නමුත් මේක සමාජ මාධ්‍යවල ඉතාලම මගේ නම සඳහන් කරලා පළවෙනි වගේ උත්තර කරා. මේවා මේ හුවමාරු වෙනවා. මොකද මේ රට හරි පුංචි සංනිවේදන ඉතාලම දියුණුයි. මේවා හුවමාරු වෙනවා. එතකොට දැන් දැන් අපිට කොටුවවසි මහත්තයා කියන්න කොන වීඩියෝ එකකින්ද මොන දර්ශනයකින්ද මාව පළවෙනි වගේ උත්තරකාරයා විදිහට මේ සිතාසි කොලේ නම් කරලා මට පොලිසියට කැඳවීමක් කරන්න. මේක අත්තරදීම් කියලා එනවනම් කියන්න එතනත් මට කියන්න තියෙනවා අත්තරදීම් වෙන්න විදියක් නැහැ. එහෙනම් මේ රටේ සියලුම අරගල කරුවන් පොලිස් ස්ථානවලට කැඳවලා තියෙන්නේ මෙන්න මේ වගේ අත්තරදීම් වලින්. දැන් මෙතනදී අපිට අධිකරණයටත් යම් කාරණාවක් කියන්න වෙනවා. ගරු අධිකරණයටත් හේතුව ඔබ දන්නවා ඔබතුමාලගේ ගරු අධිකරණ වලට සැකකරුවන් කියලා අරගල ඉන්න තරුණ තරුණියෝ එක්කගෙන ඇවිල්ලා තිබ්බ පහුගිය කාලේ පුරා. සමහරුන්ට පොලිසිය දක්වන කරුණු නිසා ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කරපු අවස්ථාවක් තිබ්බා. හැබැයි දැන් මේ වගේ නම් මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ මේ එක එක OIC ලට ඕන විදිහට තමන්ගේ දේශපාලනික පරිගැනීම් කරන්න නම් මේ වගේ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිවම අධිකරණයටත් දැන් විශේෂයෙන් සලකා බලන්න සිද්ධ වෙනවා ඒ කරුණ ගැන. මොකද දැන් මේ විදිහට බැලුවාම තම තමන්ට ඕන කට්ටියගේ නම් ලයිස්තුවක් ඔහුන් සතුව තියෙනවා. ඒ නම් ලයිස්තුවේ තමයි කැඳවීම කරන්නේ. දැන් මේ තත්ත්ව වල ඕන වෙලාවක ඕනනම් අත්අඩංගුවට ගැනීමක් කරන්නත් තිබ්බා. මොකද මේ එන්න කියලා තියෙන සෙනසුරාදා දවසක අපිට සෙනසුරාදා දවස් වල එන්න කියන්නේ ඇයි කියන එක පැහැදිලි. අපි දන්නවා අපි ඉතිහාසයක් තියෙනවා ඒවට. ඉතින් ඒ නිසා මේ පැහැදිලිවම මේක දේශසහගතව කරපු දෙයක්. මම මේ සම්බන්ධයෙන් මේනට ශ්‍රී ලංකා මානව හිමිකම් කමිෂන් සභාවට පැමිණිලි කළා තියෙනවා. ඒ වගේම ලංකාවේ පොලිස් ප්‍රතිකාරයක් කෙනෙක් ඉන්නවා. යාමට හරි ඉන්නවනේ පොලිස් ප්‍රතිකෙනේ. අන්නේ පොලිස් ප්‍රතිවරයාට පැමිණිලි කළා තියෙනවා. අපි බලමු දැන් මේ කට්ටිය මොනවද මේකට දෙන උත්තර කියලා. මම ඒකයි කිව්වේ. කෙහෙල් ගහට කොටන දවසරිනකොට හොට පැටලෙනවා. ඒ නිසා තමන්ගේ ලොකුකම් ලොකු හයිකම් පෙන්වන්නට ඕන තමන්ගේ යුනිෆෝම් එකේ ඒ සීමාවෙ ඉඳලා. ඒකේ ගෞරවය රැකගෙන තම තමන්ට දෙන දේශපාලන ඕඩර්ස් වලට දේශපාලන මේ හිංචයි වැඩේ කරන්න නරකයි පොලිසියේ මහත්තුරු. ඔය නිල ඇඳුමේ තියෙනවනේ ධර්මචක්‍රය. ඒ ධර්මචක්‍රයේ තියෙන්නේ මොකද කියන අවබෝධයක්වත් ওই මහත්තුරුන්ට නැහැනේ. ඒ නිසා මේ වගේ වැඩ කරනවා. මං ආසන්නතම සිදුවීමත් මේකට කියන්න. ඒ තමයි අපි දන්නවා දේශබන්දු තෙන්නකෝන් මහත්තයා මේ මැයි 9 වෙනිදා අරගලේ අරගල කරුවන්ට පහර දීම් සම්බන්ධයෙන් ඒ සැකකරුවන්ට එහෙම නැත්නම් ඒ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් වලට සම්බන්ධ වෙච්ච පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කළේ නැහැ. ඒක අපි පැහැදිලිවම දන්නවා මේ වෙනකොටත් ඔහු කටයුතු කරේ කොහොමද කියලා. එතකොට ඒ සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහුට සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් කළා තියෙනවා. ඊට අමතරව මගේ සේවාදායකයේගේ ඒ සිදුවීමට මුණ දීපු ඒ ප්‍රචණ්ඩත්වයට මුණ දීපු සේවාදායකයේගේ උපදෙස් මත මම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කළා තියෙනවා. දේශබන්දු තෙන්නකෝන් මහත්තයාට පොලිස් ආඥාපනිත කඩ කරා කියලා ඔහු සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව පුද්ගලික පැමිණිල්ල ගොනු කරලා තියෙනවා. මේ පුද්ගලික පැමිණිල්ල ගොනු වුණා එහෙම නැත්නම් මේ පුද්ගලික පැමිණිල්ල ගැන කතා බහට ලක් වුණා 2022 9 වෙනි මාසේ 16 වෙනිදා. එතකොට මේ සිතාසිය යවලා තියෙන්නේ 9 වෙනි මාසේ 20 වෙනිදා. ඉතින් ඔය හොට පැටළුණ මිනිස්සුන්ට තමන්ගේ හිතේ තියෙන පරිගැණීම් දේශපාලනික පරිගැණීම් වලට බොහොම ආසන්නතම සිදුවීමක් තමයි මේ තියෙන්නේ. මොකද පැහැදිලිවම පේනවා මේක පරිගැණීම සඳහා සහ ඒහා සම්බන්ධ දෙයකට කරපු දෙයක්. එතකොට මේ පොලිසිය තවත් කාරණාවක්. දැන් 9 වෙනි මාසේ 15 වෙනිදා මම කියන්නේ මෙහෙමයි. අරගලයක් කරා එහෙම නැත්නම් ඒ වගේ රැස්වීමක සහභාගී වුණා කියලා කියනවා නම් අනේ අපි හරි ආඩම්බරෙන් ඒක උ කියලා කියනවා. අපිට හැංගෙන්න උවමනාවක් නැහැ. මොකද මේ රටේ දැවෙන ප්‍රශ්න මිනිසුන්ට තියෙනවා, සිවිල් පුරවැසියන්ට තියෙනවා, අපි සිවිල් පුරවැසියෝ. ඒ වගේම අපිත් මේ රටේ බත් කන මිනිස්සු. ඒතර අපිටත් ඒ අරගලවලට එහෙම නැත්නම් ඒ උද්ඝෝෂණවලට සහභාගී වුණා කියලා නයි බොහොම වීරකමකින් අපි නම් කියනවා ඌ අපි සහභාගී වුණා කියන්නේ. මොකද ඔය කිසිම දෙයක් ඔය ගේන අනපනත් ඔය 77 එකවත් ඔය 140වත් ඔය කියන උද්ඝෝෂණ නවත්තන්න ඔය මහජන පීඩාවන් නලක්වන්න නෙවෙයි ඔය පොලිසිය මහතුරුට බලය දීලා තියෙන්නේ. ඒක රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මිනිසුන්ට යාමීමේ කතා බහ කිරීමේ ප්‍රකාශන නිදහස් සියලු දේවල් දීලා තියෙනවා. මේ තියෙන්නේ මර්ධනේ. මේ මර්ධනයේ තමයි මේ අනපනත් ගැනලෙවලා මේ පාරේ යන උද්ඝෝෂණ මොකක් හරි තිබ්බොත් ඒව නවත්තලා මේක අරගෙන 77 එක ගැන කියලා උස්සගෙන යනවා. නැත්තම් ඇවිල්ලා ඔය තල්ලා පෙල්ලා බලය පාවිච්චි කරනවා. මේක තනිකර මර්ධන ක්‍රියාකාරීත්වය. හැබැයි මේ දේවල් අපි බය නැතුව ඒ වගේ දෙයකදී කියනවා. නමුත් මෙතනදී විශේෂ දේ මේ හිටියවත් නැති ප්‍රදේශයක ඉදිද්දී මොහු කියනවා මම ඒ අදාළ රැස්වීමක සමාජිකය ගත්තා මහජන පීඩාවක් කරා කියලා. දැන් මම අභියෝග කරන හරි විච්ච මහජන පීඩාව ඒ රැස්වීම ඒ සහභාගී වුණා කියලා නිකන් ලියවුනේ නැහෙනි. එහෙනම් ලියවුන කවුද ඒ තොරතුරු දුන්නේ, කවුද බුද්ධි තොරතුරු දුන්නේ? ඒ දේවල් ඔක්කොම දැන් ඉදිරියට ඔප්පු කරන්න වෙනවා.
සහ ඒ දේවල් ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා වගේ උත්තර බඳින්න වෙනවා මොකද මේ සාමාන්‍යයෙන් නිහඬව ඉන්න කෙනෙක් නෙවෙයි මම රටේ අසාධාරණයක් වෙනවනේ බොහෝතරම් මිනිසුන්ට කතා කරලා තියෙනවා ඒ වගේම මේ දේවල් වලට අපි නීතිය ක්‍රියාත්මක කරවන්නේ මේ රටේ ඉදිරියට එන අරගලකරුවන්ට නෙවෙයි මේ රටේ සෑම පුරවැසියෙකුටම නීතියට අනුව ඕන කටයුතු වෙන්නට ඕන නීතියට අනුව හැම දෙයක්ම වෙන්න ඕන බොරු චෝදනාලගල අධිකරණ වලට ගිහිල්ලා මිනිස්සු රක්ෂිත බන්ධනාගාරගත කරන්න මිනිසුන්ට පීඩා කරන්න ඉඩ දෙන්න බෑ අපි දන්නවා මේ රටේ පැමිණිල්ලක් කරාම පොලිසියකට ගිහිල්ලා අදි මොකක් හරි ඒ අදාළ අධික ආයතනයකට කරාම මිනිස්සු කොච්චර අපහසුතාවයකට පත් වෙනවද මේ පැමිණිල්ල සම්බන්ධයෙන් පියවරක් ගන්න. මේ පැමිණිල්ලට නීතියානුකූල පියවරක් ගන්න පුදුමාකාර දුකක් වෙනවා. ඒ වගේ රටක 15 සිද්ධිය වෙනවා 20 වෙනකොට දවස් පහේ නීතිය ක්‍රියාත්මකයි ප්‍රකාශ සටහන් කරගන්න ඉන්නේ කියලා තන තමාර ක්‍රියාශීලී පොලිසියක් තමයි මේ ලංකාවේ ඉන්නේ. එනිසා අපි මේ රටේ පොලිස්පති කියන ඒ ඔහු ඇත්තටම අපි නම් සැලකන්නේ නිකන් නිකම්ම නිකන් ඉන්න රූකඩයක් වගේ. මොකද මේ රටේ පොලිස්පතිවරයෙක් ඉන්නවනම් මේ වගේ පොලිස් නිලධාරීන්ට කටයුතු කරන්න බෑ. රටේ නීතියට අනුව වැඩ කරන්න වෙන්නේ පොලිස්පති කෙනෙක් ඉන්න රටක නම්. නමුත් පොලිස්පතිවරයෙක් මේ රටේ ඉන්නවද කියන අපිට ප්‍රශ්නයක් තියෙනවා. නමුත් නාමිකව පොලිස්පති කෙනෙක් ඉන්න නිසා අපි පොලිස්පතිවරයාට කියනවා තමන්ගේ ඔය බුරණ බල්ලන් බැඳලා තියන්න. මොකද ඔය හපා කන බල්ලන් බැඳලා තියන්න. හේතුව මේ රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්නට ඕන. මේ රටේ දෙයක් ක්‍රියාත්මක කරනවා නම් ඒක නීතියට අනුව වැඩ කරන්න. නීතියට අනුව අනීතිකව ගිහිල්ලා මිනිස්සුන්ට හිංසා කරන්න ඔය කියන අනපනත් භාවිතා කරන්න මම කිව්වේ බුරණ බල්ලෝ බැඳ තියා ගන්නට ඕනේ. මොකද හේතුව හපා කන බල්ලෝ බැඳ තියා ගන්න ඕනේ. එහෙම නොවුනොත් මේ රටේ නීතිය බොහොම අවභාවිත විච්ච නීතියක් බවට එහෙම නැත්නම් මේ රටේ මිනිස්සුන්ට යුක්තිය සාධාරණත්වයේ ඉටු නොවන සමාජයක් බවට පත් වෙයි. රටේ නීතිය ගැන මිනිස්සුන්ට තියෙන විශ්වාසය නැති වෙයි. ඒ නිසා විශාල ප්‍රශ්න ගණනාවකට මේ රට පත් වෙනවා. අපි දන්නවා ලෝකේ රටවල ණය ලැබෙන්නේ නැහැ, ආධාර ලැබෙන්නේ නැහැ කියලා මේ නහයෙන් අඩන මේ රජය කටයුතු කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී විදියට. මිනිස්සු තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලලා පාරට බැස්සහම ඒ තමන්ට තියෙන කතා කිරීමේ නිදහස, තමන්ට අදහස් ප්‍රකාශ කිරීමේ රැස්වීමේ නිදහසට බාධා කරලා බයගුල්ලෙක් වගේ පණ පණක් ටිකක් ඉස්සරහට දාලා ඇඳයට හැංගෙනවා නම් එහෙම රටේ පාලකයෙක්ගේ වැඩක් නැහැ. මොකටද මේ පාලකයා ඉන්නේ? ඊට වඩා හොඳේ මොන්ටිසෝරි ළමේ. ඒ නිසා අපි මේ රටේ පාලකයාට කියනවා ඔබතුමා සම්පූර්ණයෙන්ම මේ රටේ නීති අවභාවිතා කරලා තියෙන්නේ. කලින් හිටපු පාලකයෝ වගේම අවභාවිතා කරලා තියෙන්නේ. ඒ වගේම ඔබගේ අනසකට යටත් වෙලා කටයුතු කරන ওই පොලිස් නිලධාරීන්ට අපි කියන්න කැමති තමන් කරන වැරදියේ වගකීම කවදා හරි දරන්න වෙන්නේ තමන්ට. මම ඒක අනිවාර්යයෙන්ම සූදානම් වෙනවා. ඒ වගකීම කොටුව OIC මහත්තයා, දේශබන්දු තෙන්නකෝන් මහත්තයා, පොලිස්පතිතුමා සූදානම් වෙලා ඉන්න. අපි නීතියට යමු. නීතියෙන් ගිහිල්ලා අපි බලමු ඔබතුමාලා කොහොමද මාව වග උත්තරකාරයෙක් විදිහට නම් කරලා ඒ නීති විරෝධී රැස්වීමක සමාජිකයෙක් ගත්තා කියලා කිව්වේ කොහොමද කියන එක ඔබතුමාලා ලැබිච්ච බුද්ධි තොරතුරු අපි හව කරමු කොහොමද ලැබුණේ කියලා. ඒ නිසා පැහැදිලිව කියනවා මේ රටේ ඕන විදිහට තම තමන්ට ඕන විදිහට නීතිය ක්‍රියාත්මක කරන්න ලෑස්ති වෙන්න එපා. මේ රටේ මැරිච්ච මිනිස්සු නැහැ. මේ රටේ ඉන්නේ මන්දබුද්ධික මිනිස්සු නෙවෙයි, ඔළුව තියෙන බත් කන මිනිස්සු ඉන්නවා. ඔවුන් අවදි වෙලා ඉන්නවා, ඔවුන් අඬනගනවා. ඒ නිසා ඒ දේවල් වලට කිසිදු ආකාරයේ සමාවක් පුද්ගලිකවත් පොදුවේවත් මේ රටේ මහජනතාවගෙන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිව ඒ කතාව කියනවා. ඒ වගේම මේ රටේ ඉන්න ජනතාවට කියන්න කැමති මේ රටේ ඉන්න ජනතාවත් තමන්ගේ ඔළුව කල්පනා කරලා වැඩ කරන්නට ඕන. අපි දැක්ක පහුගිය කාලේ පුරා අරගල නිවා කරලා අරගල වලට විරාම දීලා අරගලට කොමා දීලා අරගල වලින් ඉවත් වෙලා යද්දී සහ ඒ කටයුතු කරද්දී අපි දැනගෙන හිටියා මේ රටේ රනිල් වික්‍රමසිංහ කියන රනිල් රාජපක්ෂවාදියා කොහොමද ඉදිරියේ වැඩ කටයුතු කරන්නේ කියලා. ඒ මේ ව්‍යසන ඇති වෙන බව අපි කලින් දැනන් හිටියා. හැබැයි ඒ වගේම මේවා මාධ්‍ය ඉදිරියේ විවේචනය කර කර ඉන්නේ නැතිව සියලු දෙනා මේවට නීතිමය පියවර ගන්නට ඕන. මොකද මේ පොලිස් නිලධාරීන් මේ වගේ පිස්සු බල්ලෝ වගේ කටයුතු කරනවා නම් ඒවට විරුද්ධව නීතිමය පියවර තියෙන්නට ඕන. අපි මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කිව්වා පළියට වැඩක් නැහැ. අපි දන්නවා දැන් මේ අරගල භූමියේ පුරා කොච්චර ආකාරයට මහජනතාවට හානි වෙන විදියට, ඔහුගේ අයිතිවාසිකම් කඩ වෙන විදියට දවස ගානේ අර කටයුතු කරා. හැබැයි එක පුරවැසියෙක්වත් ඔහුන්ට අවශ්‍යතාවයක් තිබුණේ අධිකරණ ක්‍රියාමාර්ග වලට යන නීතිමය පියවර වලට යන. ඒ නිසා අපි මාධ්‍ය ඇවිල්ලා මයික් එකට කියනෝ වගේම අපිට කාර්යභාරයක් තියෙනවා. අපි සිවිල් පුරවැසියෝ විදිහට මේ අනීතික පොලිස් නිලධාරීන්ට, මේ අනීතික නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්න. ඒ තුලින් තමයි රටක නීතිය සංස්ථාපනය කරගන්නට නැගිටවන්න හැකියාව ලැබෙන්නේ. එහෙම නැත්නම් අපි කතා කරනවා කියලා මං හිතන්නේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. නිසාම අවසාන විදිහටත් කියනවා කොටුවේ ඕවයිසී මහත්තයා ඉතාමත් සූදානමින් ඉන්න. ඒ වගේම දේශබන්දු තෙන්නකෝන් මහත්තයා, බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිතුමා තාමේ පුටු ඉන්න. අපිට නම් ඒක හරිම ආශ්චර්යයක් සහ පුදුමයක්. කොහොමද චූදිතෙක් විදිහට, එහෙම නැත්නම් සැකකරුවෙක් විදිහට කරුණු වාර්තා වෙච්ච පුද්ගලයෙක් තවමත් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නියෝජ්‍ය පොලිස්පතිවරයා විදිහට කටයුතු කරන්නේ කියලා ඔහුගේ අධීක්ෂණය බොහොම හොඳයි. මොකද ඔහුට 16 වෙනිදා ඔහුගේ නඩුව අධිකරණයේ කරුණු ඉදිරිපත් කරන්න වීමෙන් පස්සේ 20 වෙනිදා මේ ආකාරයට
සිතාසියක්ය වෙනවා කිසිම සම්බන්ධයක් නැති කිසිම ආකාරයේ කිසිම ඵලයක් ලැබෙන්නේ නැති සිතාසියක් යොමු කළා නිසා ඔබතුමාලා බොහොම හොඳින් නීතිය ක්‍රියාත්මක කරනවා කියලා අපිට පැහැදිලි ඒ වගේම අධිකරණ වලට ගරු අධිකරණ වලට අපි කියනවා මෙන්න මෙහෙමයි රටේ පොලිසිය මෙන්න මෙහෙමයි රටේ පොලිසිය කටයුතු කරන්නේ කිසිම සාක්ෂියක් නැතුව කිසිම කටයුත්තක් නැතුව වැඩ කරන පොලිසියක නිසා ඔබතුමාලගේ වගකීමක් තියෙනවා මේ රටේ බාරය සහ මේ රටේ නීතිය ක්‍රියාත්මක කරවන්නට වගකීමක් තියෙනවා එහෙම නැත්නම් නීතිය යුක්ති ඉෂ්ට කරන්න තියෙන ආයතන විදිහට වගකීමක් තියෙනවා මෙන්න මේ වගේ රටක පොලිසියක් තියෙනකොට ඉතාම පරිස්සමෙන් තමයි මේ රටේ මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරගන්නට අධිකරණයේ කටයුතු කළ යුතුමයි මොකද මන්දබුද්ධික පොලිසියක් තමයි අපිට අද තියෙන්නේ මන්දබු කොහෙද යන්නේ දන්නේ නැහැ කාටද මොනවද යවන්නේ කියලා දන්නේ නැහැ ඔහේ කටයුතු කරන ඔහේ විභාගාතේ දුවන මන්දබුද්ධික පොලිසියක් ඉන්න රටක මේ රටේ ගරු අධිකරණයත් ඉතාම ප්‍රවේශම් සහගත විය යුතුයි කියන එක එහෙම නැත්නම් අවධානය යොමු කළ යුතුයි කියන කාරණාවත් අපි කියන්න කැමතියි මේ සිතනවාද මේ වෙන විට දැන් අපි දැක්කා දැන් මිස්ටර් දැන් මේ සිතාසිය වද්දී මිස්ටර් සාක්ෂියක් තියනවා නේද දැන් මේ මිස් මෙතන මේ මේ හිටියේ නැහැ කොළඹින් පිට එතකොට මිස් මේ විදියට සාක්ෂියක් නැතිව ඉන්න අය දැන් ඇත්තටම මේ සිතාසි කැඳවීම වගේ තව කී දෙනෙකුට මේ විදිය අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා වෙන්න පුළුවන් අරගලේ සමනක් කරලා හිටියේ නැති සම්බන්ධත් නැති අය අරගෙන තියනවාද කියලා මිස්ටර් නිකන් හිතේ හිතන ඇතර ඒ අයට සාක්ෂි සොයා ගැනීම සඳහා කොච්චර වෙහෙසක් වෙන්න වේවිද? ඒකට ඒ සම්බන්ධයෙන් අධිකරණයට ඇත්තටම ඔප්පු කිරීමේ කාර්යය කරන්න ඕන මම හිතන රජය මෙතන හිටියයි කියන එක. ඒතකොට ඒ සම්බන්ධයෙන් කලින් කරුණු අධිකරණයට ඉදිරිපත් නොකරද මේගොල්ලෝ මේ සිතාසියවින් කරුණු වාර්තා කිරීම කරලා තියෙන්නේ. ඒතකොට මහේස්ත්‍රාත්වරයෙකුට වගකීමක් තියනවා නේද මේවා සම්බන්ධයෙන් මීට වඩා පරීක්ෂණ පවත්වලා මේවා නිර්වැරදිද කියලා සොයලා බලලා කටයුතු කරන්න හැකියාව තියනවාද නැත්නම් මොකද මේ නෛතික පසුබිම නේද අනිවාර්යයෙන් මේ රටේ අධිකරණයත් ඊටාම ප්‍රවේශම් සහගත යුතුයි කියන කාරණාවම කිව්වේ ඒකයි මොකද අපි දන්න මම දැන් කිව්වේ ඒකයි මන්දබුද්ධික පොලිසියක් තියෙන්නේ රටක නීත්‍යානුකූලව බුද්ධිමත්ව වැඩ කරන විමර්ශන මත පදනම් වෙන ਸਰව සාධාරණ නිලධාරීන් ඉන්නවා නම් මේ රටේ අධිකරණයට කිසිම ගැටලුවක් නැහැ එව හරි පහසුයි තමන්ට ලැබෙන ඒ අධිකරණ වලට ලැබෙන පැමිණිලි සහ ඒ ඉදිරිපත් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් තීරණ ගන්න. නමුත් මන්දබුද්ධික පොලිසියක් රටක තියෙද්දී මේ රටේ අධිකරණ ඉතාම සැලකිලිමත් වෙන්න ඕනේ මේ රටේ මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සම්බන්ධයෙන්. මොකද මොහුන් කරන්නේ අධිකරණ වලට කරුණු ඉදිරිපත් කරන්න කලින් මිනිස්සු අරෙස්ට් කරනවා. මිනිස්සු අත්තරංගුවට ගන්නවා. අත්තරංගුවට අරගෙන තමයි අධිකරණ වලට ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ අධිකරණ වලට ඉදිරිපත් කරනකොට මොහුන් හදාගන්නවා අධික හැල්ලක්. ඒකට අපි කියනවා අර මේ සංදේශ කාව්‍යයක් වගේ එකක් හදාගන්න. ඔය කාව්‍යය ඇවිල්ලා තමයි ගරු මහේස්ත්‍රාත්වරයාගේ අධිකරණයට ඇවිල්ලා කියවන්නේ. ඔය කාව්‍ය මත පදනම් වුණොත් ගරු මහේස්ත්‍රාත්වරේ මොකක්ද මේ රටේ පුරවැසියන්ට වෙන්නේ? සමහරක් විට මේ නඩු අහලා ඔක්කොම ඉවරනකොට මේ පුද්ගලයා නිදහස් වෙලා යනවා. නමුත් මේ මිනිස්සගේ කාලේ, මේ මිනිස්සගේ මුදල්, මේ මිනිස්සයාට ඒ වෙන අපහසුව, මානසික කායික පීඩාව, මේ මිනිසුන්ගේ ගෙවල් වලට වෙන හානි, ඔවුන්ගේ කීර්තිනාමයට වෙන හානි මේවට කවුද වග කියන්නේ? මේ රටේ වැදගත්ම දේ වරදන තැන මම දකිනවා. මේ රටේ වැරදි කරන නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් නැහැ. අධිකරණ වලට නඩු ගෙනල්ලා නඩු වැරදි කියලා එහෙම නැත්නම් ඒ කරුණ බොරුයි කියලා ඔප්පු වෙලා අපමත නිදහස් වෙලා ගියාට පස්සේ සමහර කට්ටියට හරි චූන් මම අපමතනේ ආවේ ඔන්න මං එළියට ආවා එතකොට එතනින් ඉවරයි නමුත් ඔය චූන් එක වැදගත් වෙන්නේ නැහැ මේ රටේ පුරවැසියෝ කටයුතු කරන්නට ඕනේ මෙන්න මේ නිලධාරියෝ වැරද්දක් කරා නම් ඒ අපමත එළියට ආවට ඒක නෙවෙයි ඒ නිලධාරියට විරුද්ධව කටයුතු කරන්නේ වගේම අධිකරණය මං හිතන්නේ ක්‍රමවේදයක් හරියට දෙන්නට ඕන අනිසි විදියට අහේතුකව චෝදනාවක් කළ මිනිස්සෙක් අධිකරණයට අරගෙන ආවනම් ඒ නිලධාරියා ඒ චෝදනාව කරලා අරගෙන ඉන නිලධාරියෙරුද ඒ මොහොතේදීම දඬුවම් කරන ක්‍රමවේදයක් හැදිය යුතුමයි මේ රටේ නැත්තම් වෙන්නේ මෙන්න මේ පිස්සු මරගාත පොලිස් නිලධාරීන්ට ඕන විදියට අධිකරණයත් මෙහෙනවා අධිකරණයේ විනිශ්චකාරුන්ගේ කාලයත් නාස්ති කරනවා මේ රටේ ඉන්න පුරවැසියන්ගේ කාලෙත් නාස්ති කරන නිසා මේ රටේ සාක්ෂි නැතුව අනන්තවත් අපි දන්නවා අධිකරණවල ආරක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්නවා ඉතින් ඒව අහන්න කවුරුත් නැහැ ඇයි ඒ බන්ධනාගාරගත වෙලා ඉන්නේ සාක්ෂි යතුවද නැතුවද කියන අහන්න කවුරුත් නැහැ සමුන්ට මුදලක් තියෙනවා නම් කවුරු හරි නීතිඥ මහත්මයෙක් අල්ල මේ කරුණු දක්වන්න පුළුවන්. හැබැයි නැති මිනිසු කී දෙනෙක් ඉන්නවද මේ රටේ? ඒතකොට ඒ මිනිසු ගැන වග කියන්නේ කවුද? ඒ නිසා මම අනවතත් කියනවා මේ රටේ ඉන්න ගරු විනිශ්චයකාරවරුන්ට මේ රටේ බාරේ ඔබතුමාලා සතුවේ මේ වෙනකොට තියෙන්නේ. මොකද මේ රටේ නීතිය අවභාවිතා වෙලා තියෙන්නේ. මිනිසුන්ට නීතිය ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඒතකොට අධිකරණ වලට ඇවිල්ලා සමහර මිනිස්සු සාධාරණේ බලාපොරොත්තු වෙන අධිකරණයෙන් පවා එතන අධිකරණයේ ඉන්න ඔබතුමාලට බාරයක් තියෙනවා වගකීමක් තියෙනවා මෙන්න මේ පොලිස් නිලධාරීන්ගේ මේ අකටයුතුකම් ලයිස්තු අරන් එද්දි පැහැදිලිව හොයලා බලන්න මේවා සත්‍ය කරුණු මත පදනම් වෙන කරුණුද මේවට පැහැදිලි සාක්ෂි මේ මුළුතරතුරු තියෙනවද මේ දේවල් හොයලා බලලා කෙනෙක්ව රක්ෂිත බන්ධනාගාරයක මේ සංදේශ කාව්‍ය වලට අනුව රක්ෂිත බන්ධනාගාරගත කළොත්
ඉදිරියේදී මේ රටේ තියෙන යුක්තිය සහ නීතිය කියන දේ සම්පූර්ණයෙන්ම කටුගැට යන තත්ත්වයක් මතු වෙනවාමයි. ඒ වගේම මිස් දැන් අධිකරණයකින් නඩුවක් අවසන් දැන් අපි කියන නඩුවක් දැන් ওই විදිහට නීති විරෝධී විදිහට චෝදනා කරලා පෞරලගෙන නඩුව ඒ පුද්ගලයා නිර්දෝෂයි කියලා ඔප්පු වුණොත් ඒ පුද්ගලයාට අපි දකින්නේ ගොඩක් වෙලාවලට ලොකු වන්දියක් ලැබෙන ක්‍රමවේදයක්. ඒ සඳහා මිනිසුන්ට මොකද්ද ගන්න පුළුවන් පියවර දැන් පෞද්ගලිකව අපි දන්නවා ලක්ෂ 500ක් හරි ඉඳලා මේ පුද්ගලක නඩුවක් දාන්න පුළුවන්. ඔබතුමී හිතනවාද රටේ නීතිමය වශයෙන් ඒක සංක්‍රීය පද්ධතියක් තියෙන්න ඕන කියලා එහෙම උනොත් මේ පුද්ගලයන්ව ඔප්පු කරගන්න බැරුණත් නඩුව මේවා කරන්නේ පුද්ගලික ස්ථාවර ගාණක් හෝ විශාල මුදලක් ඒ අදාළ ගාස්තුව අය කරගන්න ක්‍රමවේදය දැනට තියෙනවා මොකද්ද ඒකේ තත්ත්වය දැනට අපි දන්නවා දැනට තියෙන නීතිමය තත්ත්වේ ප්‍රමාණවත් නැහැ අපි දන්නවා රටක දිසා අධිකරණයට දාලා වන්දි නඩුවක් අපිට දාන්න පුළුවන් වසර දෙකක කාලයක් ඇතුළ ඒ වගේම මූලික අයිතිවාසිකම් නඩුවක් දාලා අපිට යම් ප්‍රමාණයක අපිට හානියට යම් ප්‍රමාණයක මේ අය කිරීම හැබැයි එතනදී මූලික අයිතිවාසිකම් නඩුවලිනුත් වගවීම ගන්නෙ නැහැ රටේ ඉන්න මිනිස්සුන්ට වන්දි දෙන්න එතන කරන්නේ මූලික අයිතිවාසිකම කඩ වුණාද නැද්ද කියන එක තීරණය කිරීමක් විදිහට අතුරුපලයක් විදිහට යම් කිසි වන්දියක් දෙන්නට හැකියාව තියෙනවා. හැබැයි ඒක අධිකරණයේ සතු බලයක් ඒක දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්. නමුත් දිසා අධිකරණයට අපි දන්නවා අවුරුදු දෙකක් කාලයක් ඇතුළත යන්න ඕන වන්දි ගන්න ඕන. ඒ දෙක පැනනොත් වන්දිත් නැහැ මුකුත් නැහැ. ඒ නිසා මේ රටේ අනිවාර්යයෙන්ම හැදෙන්න ඕන ක්‍රමවේදයක් තමයි සා නීති පද්ධති ටිකතු වෙන්න ඕන. ඒ පුද්ගලයන්ගේ හානියක් වුණාම යම් තියෙන්නොන සීමාන්විත කරපු වටිනාකමක් අනිවාර්යයෙන්ම පොලිස් නිලධාරියෙක් යම් පුද්ගලයෙකු අහේතුකව අධිකරණයකට හරි පොලිසියකට හරි කැඳවලා හානියක් කරොත් මෙන්න මේ වන්දි මුදල අනිවාර්යෙන් දෙන්නට ඕනේ. ඒ වගේ මේක අධීක්ෂණය කරන්නට ඕනේ. මිස් අනෙත් එක මම අහලා තියෙනවා පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන්. ඒ අවුරුදු දෙකක සීමාව අර තියෙනවා කිව්ව මිස් කිව්ව සිවිල් නඩුවකට වන්දි නඩුවකට ඒක අවුරුදු මාස 3ක් ඇතුළත දාන්න ඕනේ කියලා කතාවක් තියෙනවා පොලිසිය. ඒ කියන්නේ රජයේ නිලධාරීන්ට විරුද්ධව කරන එක දැන් මෙහෙමයි ඔය හැම නීතියක්ම මේ රටේ හදලා තියෙන්නේ වැරදි කරන මිනිස්සු ආරක්ෂා වෙන්නනේ. දැන් ඔය මාස දෙකේ තුනේ දැන් ඇත්තරම ගත්තොත් අපි ශේෂ්ඨාධිකරණය ගත්තොත් මාසයක් ඇතුළත යන්න ඕනේ. ඔය මාසෙ පැන්නොත් මේ රටේ මූලික අයිතිවාසිකම් මිනිසුන්ගේ කඩවීමට ප්‍රතිකර්ම නැහැ. අපි දන්නවා සාමාන්‍ය ප්‍රොසීඩියර් එක අනුවත් මාසයක් ඇතුළත යන්න අපහසුයි මිනිසුන්ට. මුදල් තියෙන මිනිස්සු යයි නැති මිනිස්සු බලන් ඉදි. ඒ නිසා ඔය කියන ඔය රජයේ නිලධාරීන්ටත් ඔය දීලා තියෙන ක්‍රමවේදය නීත්‍යානුකූල යම් ක්‍රමවේදයක් තියෙනවා. නමුත් ඒකත් අනීතික. හේතුව රජයේ නිලධාරීන් ආරක්ෂා කළ යුතු පිරිසක් නෙවෙයි. වැරද්දක් මොකද නිකරුණේ කාටවත් චෝදනා වෙන්නේ නැහැනේ වැරද්දක් කරොත් තමයි චෝදනාව දෙන්නේ නිසා ඔහුන් වැරද්දක් කරොත් උපරිම දඬුවම් ලබා දෙන්න පුළුවන් ක්‍රමවේදයක් හැදෙන්නට එහෙම නිසා අපි පහුගිය කාලේ අපේ යුක්තිය උදෙසා නිර්පාක්ෂික ජනතා එකමුතුවෙන් පැහැදිලිව අපි යෝජනාවලියක් ඉදිරිපත් කළා මේ රටේ ජනතාවට මෙන්න ඔය කියන සියලු කරුණු ඇතුළත් කළා මේ රටේ පොලිස් නිලධාරීන්ට මොනවද තියෙන්න ඕන නීති මේ රටේ අධිකරණ වලට තියෙන්න ඕන නීති මොනවද මේ රටේ මහ ජනතාවගේ සිවිල් මහ ජනතාවට තියෙන්න ඕන නීති මොනවද මේවා හැදුනොත් විතරයි මේ රට හදන්න පුළුවන් නැත්නම් හැමදාම පීඩිත පන්තියට යන්න බැරි ආර්ථික අපහසුකම් තියෙන මිනිස්සු සමාජ බලයක් නැති මිනිස්සු හැමදාම පීඩාවටපත් වෙනවා මර්ධණයටපත් වෙනවා අර මුලින් අහපු ප්‍රශ්නේ වගේම මර්ධණය කියන එක නීත්‍යානුකූල නැහැ ඒක නීතිය නියම කළ නැහැ මර්ධණය කිරීම මර්ධනයක් නෙවෙයි තියෙන්නේ නඩු විභාගයක් අහලා සාධාරණ සාක්ෂි තියෙනවා නම් කෙනෙක්ව වරදකරුවෙක් කළ දඬුවමක් දෙන්න එක විතරයි නමුත් මෙතනදි සිද්ධ වෙන්නේ වැරදි නොකරන අහිංසක අසරණ මිනිස්සු නිකරුණේ බන්ධනාගාරගතවල සිරකූඩුවල පොලිසිවල මහා දුකක් විඳිනවා සහ ඔවුන්ගේ විශාල ධනස්කන්ධයක් කායික මානසික පීඩාවන්ට පත් වෙනවා ඒවට වග කියන්න ඒවට වග කිය යුතු නිලධාරීන්ට ක්‍රියාමාර්ගයක් මේ රටේ කොතනකවත් නැති එකයි මේ රටේ ප්‍රශ්නේ නිසයි මම කිව්වේ ගරු අධිකරණවලට තියෙනවා වගවීමක් සහ වගකීමක් මේ රටේ මහජනතාව වෙනුවෙන් කටයුතු කරන්නට. එතකොට මේ පිස්සු මරගාත දඟලන මේ පොලිස් නිලධාරීන් අපි කියන්නේ මොංගල් පොලිසියනේ කියලා මේ ලංග රටේ ඉන්න පිස්සු පොලිස් ඒ පිස්සු පොලිස් කියන නම දාන්න කිසිම මේ විවේකයක් නැහැ. මොකද ඒක කියන්න පුළුවන්. යන්නේ කොහෙද දන්නෙත් නැහැ. වෙන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. කවුරු හරි අනක් දුන්නම දූවගෙන එනවා පොලු ටිකකුයි අර කුරු ටිකකුයි අරගෙන එනවා. නෙලනවා, ගහනවා, උස්සගෙන යනවා තියෙනවා. හැබැයි පස්සේ ගිහිල්ලා බලනකොට මොකක්ද ඇත්තේ නීතියකුත් නැහැ. ඉතින් ඊට පස්සේ ඒක අපදීලා ගෙදර එනවා. හැබැයි එතනදී අර කුටි කාපු මිනිස්සුන්ට ඒ වේදනාවට පත්විච්ච මිනිස්සුන්ට රස්තියාදු වෙච්ච මිනිස්සුන්ට ගිය මුදල් වලට මොකක්ද වගවීම මේ රටේ තියෙන්නේ අධිකරණ වග කියන්නෙත් නැහැ පොලිස් නිලධාරීන් වග කියන්නෙත් නැහැ කවුරුත් වග කියන්නේ නැහැ අපි මාධ්‍යයට ඇවිල්ලා මේ සාකච්ඡා දීලා එතනින් ප්‍රශ්න ඉවරයි ඒ නිසා මේවා සක්‍රිය වෙන්නට ඕන අවධානය යොමු කරන්නට ඕන ඒකයි මම කිව්වේ අර කොට්ටෝරුව ගස්වලට කොටලා කොටලා කෙහෙල් ගහට කෙටුවා වගේ මේ මට ආපු මේකත් එක්ක අපි හම්බ වෙමු ශ්‍රේෂ්ඨාධිකරණයේදී සහ අනිකුත් කමිෂන් සභාවලදී මුණ ගැහෙමු
කොටුව ඔයසී මහත්තයා නීතිය දන්නේ නැත්නම් ඊට කලින් ඉගෙනගෙන තියාගන්න එහෙම නැත්නම් සාක්ෂි ටිකක් දැස්ති කරලා තියාගන්න අපි මුණ ගැහෙමු නීතියට අනුව ඔබතුමා නීති විරෝධී වැඩ කරාට මම නම් නීති විරෝධී වැඩ කරන්නේ නැහැ නීතියට අනුව කරන්නේ මොකද මේක නීති විරෝධීනේ හේතුවක් නැතුව මිනිස්සුන්ට සිතාසියවන්න පොලිසි මාර්ගේ එතන මේ වෙන අනාරක්ෂිත තත්ත්වයට වග කියන්නේ කවුද කොටුව ඔයසී මහත්තයාද එනිසා මේවා පැහැදිලිවම දේශසහගතව වංචනික විදියට කූට උපක්‍රම ඇතුව කුමන්ත්‍රණය කරන සිදුවීම් මේවා එනිසා මේවට අනිවාර්යයෙන්ම නීතිමය පියවර ගන්නවා එනිසා ලෑස්තිල ඉන්න කියන තියෙන පණිවිඩය තමයි දෙන්න තියෙන්නේ මේ රටේ මහජනතාවටත් කියනවා තමන්ට අහේතුකව යම් පැමිණිල්ලක් කරලා තියෙනවා නම් කැඳවීමක් කරලා තියෙනවා වහා මේ සම්බන්ධ නීතිමය පියවර ගන්න මොකද නීතිය කඩන්නේ ඒගොල්ලෝ අපි නෙවෙයි නීතිය කඩන්නේ ඒගොල්ලෝ අපි දුවන්න ඕනේ දඟලගෙන අපි අදාළ පියවර අරගෙන ඒකට පියවර අරගෙන නීතිමය පියවර අරගෙන කටයුතු කරා මොකද මේ රටේ දැන් නීතිය අවබෝධිත වෙලා තියෙන රටක් එනිසා නීතිය භාවිත කරගන්න වගකීම තියෙන පුරවැසියන්ට පුරවැසියෝ අඳගුළු බීරින් වගේ ඉන්නේ නැතුව තමන්ගේ අයිතිවාසිකම වෙනුවෙන් නැගී සිටින්න කියන පණිවිඩය තමයි මට දෙන්න තියෙන්නේ. ඒ වගේම මම ඉදිරියේ මතක් කරනවා මේ රටේ ඉන්න පොලිස් නිලධාරීන් සමහර අධිකාරී කටයුතු කරන ආකාරයේ සාක්ෂි සහිතව ඉදිරියේදී ඔවුන්ගේ පැටිකිරියත් එක්ක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධ සියලුම සාක්ෂි තියෙනවා. ඒවටත් දැස්තියලා ඉන්න කියන පණිවිඩය දෙනවා. අපි බලමු මේ රටේ කොහොමද මේ පොලිස් නිලධාරීන් සහ ඒ අදාළ විමර්ශන නිලධාරීන් කටයුතු කරන්නේ කියලා. මොකද මේ රටේ හැමෝටම නීතිය පොදුනා. අපි හැමෝටම නීතිය පොදු වෙයි. මම අදත් කියනවා දේශබන්දු අපේ පොලිස් ආඥාපනතියටදී මේ දරු උස්සගෙන ගිහිල්ලා අත්අඩංගුවට අරගෙන අධිකරණ ඉදිරිපත් කරන්න කලින් පොලිස් ආඥාපනතියටදී සහ අනිකුත් පනත් මගින් ඉදිරිපත් කළ තියෙන දේශබන්දු මහත්තයට නීතිය ක්‍රියාත්මක කරන්න අත්අඩංගුවට ගන්න අධිකරණයට ඉදිරිපත් කරන්න ඊට පස්සේ අපි කියනවා මේ රටේ නීතිය ਸਰව සාධාරණයි කියලා. උණුසුම් පුවත් දසනින් දැනගන්න ලක්දරණ අපිව subscribe කරන්න. වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.